වහගෙන ඉන්න ඕන දේවල් එළියට දාලා ඒව මාකට් කරන එකද ටැලන්ට් එක. එක්ස්පීරියන්ස් වැඩි කියලා ඒ කියන්නේ මං හිතන්නේ ඔයා අක්ක කෙනෙක්ට ලව් කරලා ඇති. ඒකින්ද තමයි ඔයා එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන්නේ. වර්ජිනිටි එක නැතුනේ මොන අවුරුද්දද? මට මාතක විදිහට මාකට් එක තියෙනවා අනිවාර්යයෙන්ම නිර්වත් දර්ශන වලට මිනිස්සු බැන වෙන හරි ඔක බලනවානේ. මේ වෙලාවට යාට මං හිතන්නේ කාත් එක්ක ලිප් කිස් එකක් දෙන්න තිබ්බත් මට ප්‍රශ්නයක් නැහැ. ඔබ කරන දේවල් කවදා හරි දවසක ඔබේ පුතා හරි දුව හරි දැක්කොත් කතා කරොත් දුක හිතේද? වෙන මොකක් කරගෙන ගියද? මං ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔය කටකාර කෙල්ල ඇයි එතන එනගත්තේ? අනේ අනේ. නෑදෑයෝ ඉන්නවා මම ඒගොල්ලන්ගේ කෙනෙක් කියලා කියන ලැජ්ජාය. ඔබ සිංහල බෞද්ධද? ඔව් මම සිංහල බෞද්ධ. ගණිකාවක් සහ ඔබ අතර වෙනසක් තියෙනවද? අද දවස් අපි වෙන් කරන්න හදන්නේ තවත් කෙල්ලෙක් වෙනුවෙන්. හැබැයි මේ කෙල්ලෙක්ම ඉෂි. ඔයා කෙල්ලෙක්ද ගැහැණියක්ද? කාන්තාවක්. කාන්තාවක්. කාන්තාවක් විදියට මේ පොළවේ ඉපදිලා මොනවද කරන්න ට්‍රයි කරන්න? ගොඩක් දේවල් කරන්න. ඔබ නිරූපණ ශිල්පිනියක්ද? එහෙම නැත්නම් රංගන ශිල්පිනියක්ද? මම ගොඩක් කැටගරිස් කරන එක يعني ඕල් රවුන්ඩ්. ඔය හැම දෙයක්ම පෙන්නන අද්දකින් දැන්ට අත් කීයක් අල්ලලා තියෙනවද? එහෙම ඉතින් අත් අල්ලපු ගාන කියන්න බෑනේ. ඉතින් ගොඩක් අය අතලින් අල්ලලා තියෙනවා. ඒ කියන්නේ උදව්වක් නැතුව මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බැයිද? පුළුවන්. ඒ තමන්ගේ ටැලන්ට් එක තිරනම් යන්න පුළුවන්. ඔයා විශ්වාස කරන්නේ ඔයාට ටැලන්ට් එකද තියෙන්නේ? එහෙම නැත්නම් කියන ඕනම දෙයක් කරන්න රෙඩි හින්දාද? මම හිතන්නේ ටැලන්ට් එක. නිෂ්පාදකෙක් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් මැනේජර් කෙනෙක් සතුරු කරන්න ඕනම දෙයක් කරනවද? ඕනම දෙයක් කරන්න එයාගේ කියන්නේ ඒ වෙලාවේ හැටියට ඒ කියන්නේ මොකද ඩ්‍රාමා එකක නම් ඒ තමන්ට ලැබිච්ච චරිතය එහෙම නැත්නම් නිරූපණ ශාස්ත්‍රය නම් ඒ අපි ගත්ත ඉවෙන්ට් එක හරියට කරනවා. ඩිරෙක්ටර් ගොඩක් වෙලාවට යූස් කරන්න ගත්තොත් ඔබත් ඒ විදිහට පාවිච්චි වෙනවද? නෑ මම එහෙම පාවිච්චි වෙන්නේ නෑ. මොකද මට ටැලන්ට් එක තියෙනවනේ. මම ටැලන්ට් එකෙන් තමයි ඉස්සරහට යන්නේ. මොකද ඔය හංගගත්ත ටැලන්ට් එක? හංගගත්ත ටැලන්ට් එකක් නැහැ. මගේ මගේ ටැලන්ට් එකක් තියෙනවා කියලා හිතිච්ච අය මට කතා කරනවා. එතකොට මම යාළුවත් එක්ක වැඩ කරනවා. වහගෙන ඉන්න ඕන දේවල් එළියට දාලා ඒව මාකට් කරන එකද ටැලන්ට් එක? මම වහගෙන ඉන්න දේවල් එළියට දාලා කියන්නේ ඒ කියන්නේ පුළුවන් නේ මට ඕල් කියන්නේ මට කැමති නම් ඕන ඇඳුමක් අඳින්න. මට ඕන නම් ඒක මම ලස්සනට ඇඟ තියනවා නම් ඇයි ඔක පෙන්වන්න හංගන්නේ? මොකටද හංගන්නේ? හංගන අවශ්‍යතාවයක් නැහැනේ. ලස්සන ඇඟක් තියනවා නම් ලස්සනට තමන්ගේ ෆිගර් එක මේන්ටේන් කරනවා නම් හංගන දෙයක් නැහැ. ඒක තමයි ලස්සනට අඳිනවා. නැත්තම් හැම රැලි වටනට පස්සේ ඇඳලා වැඩක් නැහැ. ඒ කියන්නේ පෑන්ට් එකක් අඳිද්දී බ්‍රා එකත් මැච් කරලා අඳිනවද? අනිවාර්යයෙන්ම. දැන් ඒ විදිහට දඳන් ඉන්නේ. ගොඩක් වෙලාවට ඇඳුම් වලට ලංකාවේ විශේෂತನක් තියෙනවා. අඳින්න කැමතිම බ්‍රෑන්ඩ් එක මොකද්ද? අණ්ඩවයාසල. අණ්ඩවයාසල මම ගොඩක් එහෙම මම يعني ගොඩක් බ්‍රෑන්ඩඩ් මා අඳින කෙනෙක් නෙමෙයි. හැබැයි මම ගොඩක් Gucci බ්‍රෑන්ඩ් එකට කැමති. ලංකාවේ ඕ වගේ දේවල් වලට තනක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. ඉස්සර තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් කට්ටියගේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා බ්‍රෑන්ඩඩ් කියන එක. කියන්නේ හැමෝම බ්‍රෑන්ඩඩ් යූස් කරන්න තමයි බලන්නේ. කියන්නේ අපි කැමති ගොඩක් අය කැමති. ඉතින් බ්‍රෑන්ඩඩ් යූස් කරන එක හොඳයි. මනුස්සෙක් එන්නේ ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔය විදිහට ජුවලරිස් දාන්නේ, ඔය විදිහට ඇඟ මේන්ටේන් කරන්නේ හම්බ කරන ගාන හොඳ වැඩි හින්දාද? ඔව් අතර මට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය මට සල්ලි තියෙනවා. ඉතින් මම එක එක ෆැෂන් කරනවා. මම ඒව වියදම් කරනවා මම මේන්ටේන් කරගන්න. එක එක්කෙනා මේන්ටේන් කරන්නේ තමන්ගේ ඇඟ තවත් කෙනෙක් වෙනුවෙන්ද? පේන්නද? ඔව් අනිවාර්යයෙන්ම මගේ බොයෆ්‍රෙන්ඩ් වෙනුවෙන් මම ඇඟ නඩත්තු කරනවා. බොයෆ්‍රෙන්ඩ් මොනවාද කියන්නේ ඇඟ දිහා බලලා? නෑ අතම කතාව මගේ බොයෆ්‍රෙන්ඩ් මට වඩා ගොඩක් බාල කෙනෙක්. ඒකින්ද මම හැමතිස්සෙම බලන්නේ යාට මැච් වෙන විදිහට ඉන්න. ඒ කියන්නේ අවුරුදු දෙකක් තුනක් බාල කෙනෙකුට ලව් කරනකොට ඒකේ රහ වැඩිද? අවුරුදු දෙකක් තුනක් නෙමෙයි යා මට වඩා අවුරුදු 6ක් බාලයි. ගොඩක් වෙලාවට ඕ වගේ කට්ටිය ලං වෙන්නේ අක්ක කෙනෙක්ගෙන් වැඩි දේවල් ලැබෙන හින්දාද? එහෙම නෑ මම දකින විදිහට බාල කෙනෙක් ලව් කරනවා කියන්නේ මම දකින විදිහට ගොඩක් වෙලාවට මේ අර අක්ක කෙනෙක් වගේ කියලා එයා බලාගනින් කියලා කන්සෙප්ට් එකක් තමයි එතන තියෙන්නේ මං හිතේ. ඒකද කන්සෙප්ට් එක? එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් වැඩි හින්දාද? එක්ස්පීරියන්ස් වැඩි කියලා ඒ කියන්නේ මං හිතන්නේ ඔයා අක්ක කෙනෙක්ට ලව් කරලා ඇති. ඒකින්ද තමයි ඔයා එක්ස්පීරියන්ස් එකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔබ දන්නවා ඔබ මල්ලි කෙනෙකුට වැඩිපුර සතුට දෙනවා කියන එක.
එහෙම සතුටක් කියන්නේ ඉතින් මම එයත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා අපි දෙන හැරි ෆ්‍රී එකෙන් කාලය ගත කරනවා අපි දෙන වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඉතින් අපි ඒ වගේ වැඩ මන් දන්නේ ඔයා ඔය කියන සතුට මොකද්ද කියලා සමහරක් වෙලාවට ලංකාවේ ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලාද අක්කලා මල්ලිලාගේ ලව් එක නෑ ලංකාවේ කවුරුත් වයසක් නියම කළා නෑ අපි දන්න විදිහට අවුරුදු 18ට වැඩි නම් ඕන කෙනෙක්ට විවාහ වෙන්න පුළුවන් අවුරුදු 16ට වැඩි නම් තමන්ට කැමති නම් ලිංගික හැසිරෙන්න පුළුවන් එතකොට කවුරුත් කොහෙවත් කියලා නැහැ අවුරුදු 18 කෙනෙක් බඳින්න ඕනේ 25ක කෙනෙක් 25 කෙනෙක් බඳින්න ඕනේ 35ක කෙනෙක් කියලා 18ට වැඩි නම් ඕන කෙනෙක්ට ඒ කියන්නේ ආදරය කරන්න පුළුවන් ඒ කියන්නේ අවුරුදු 50ක වයසක කෙනෙක් වුණත් අවුරුදු 20ක ගර්ල් කෙනෙක්ට ලව් කරන්න පුළුවන් හැකියාව තියෙනවනේ කොහෙවත් කොහෙවත් කියලා නැහැ වයස මේකයි කියලා ඉතින් එතකොට අක්කා මල්ලි කියන එක ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි ඒක මේ මිනිසුන්ට ඉතින් වයස ප්‍රශ්නයක් නෑ ආදරය ඇති වෙන්න මං හිතන්නේ ඔබ හොඳට වයස සීමා දැනගෙන කතා කරනවා ඒ කියන්නේ හොඳටම කාලය එහෙම නැත්තම් කරපු කීප දේවල් මතකද? ඔව් මට මතකයි. හැබැයි මම මේ මට වඩා බාලයෙක් එක්ක මිට කලින් එපෑස් තිබිලා නැහැ මට. මේක අලුත් අත්දැකීමක්. ඉතින් හැබැයි මට වඩා වැඩි මාලයෙක් එක්ක මට එපෑස් තිබිලා තියෙන ඕන තරම්. ඉතින් හැබැයි ඒ දේවලුත් සාර්ථක නැහැ. ඉතින් ඒකයි මම දැන් try කරලා බලනවා මේ අක්කමල්ලි concept එක හරියනවද? ඕක හරියන්නේ නැත්තම් පෙරලිච්ච පිට හොඳයි කියලා වෙන පැත්තකට කරකිනවද? එහෙම පෙළෙන අවශ්‍යතාවයක් නැහැ අපි දෙන්න අතර දැනට කිසිම නොගැලපීමක් නැහැ දැන්ට වයස කීයද මට දැන් 25යි අවුරුදු 25යි පළවෙනියෙම සෙක්ස් කියන ෆීලින් එක දැනුනේ කොයි කාලෙද මට මතක විදිහට අවුරුදු 20 දී ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට හනිමුන් ඩයිට් එකේදී ඔය රතු පාට එහෙම නැත්නම් ඇඳේ තියෙන රෙද්ද දිහා බල්ලා එක එක තීන්දු తీරන ගන්නවා ඔබ කැමති ඒ වගේ කෙනෙක් දිහා බලලා ඔබ ඔහුත් එක්ක ඉන්නද අපෝ නෑ ඒක මහා කෝවේ ඒක ඇවිල්ලා මේ පුංචි හිතක් තියෙන මිනිස්සුගේ අදහසක් මං කියන්නේ ඒ වගේ මිනිසුන්ට ගොඩක් ආශ්‍රය කරන්න බෑ ඒ කියන්නේ අර මොලේ කුඩයි කියලා කියන්නේ අපේ භාෂාවෙන් ඉතින් ඒක මහා වැඩකට නැති මොකද අපේ රටේ ඔය වගේ මේ මේ එකක් තිබ්බට වෙන රටවල වල ඒ වගේ දේවල් නැහනේ ඉතින් එතකොට මේ ලිංගික අවශ්‍යතාවයක් කියන්නේ ඒක අපිට වයසක් නියම කරන්න බෑ අවුරුදු 14 දී කෙනෙක්ට වෙන්නත් පුළුවන් අවුරුදු 50ක කෙනෙක්ට වෙන්නත් පුළුවන් එතකොට ඔය කියන විදිහට රතු පැල්ලමක් බලන්න තරම් මිනිස්සෙක්ගේ හිත පුංචි වෙන්න ඕනේද කියලා මං අහන ඔයාගෙන් ප්‍රශ්නයක්. ඒක මම දන්නේ නැහැ. හැබැයි සමහරක් වෙලාවට ඒක බලනවා නේද? ඔව් බලනවා ඇති. ඉතින් හැබැයි මම නම් ඒ වගේ අය එච්චර ගණන් ගන්න නැහැ. ඉතින් මොකද එහෙනම් ඉතින් ඔය කියන විදිහට ඒ පිරිමි අයගෙත් බලන්න එපැයි. මං කියන්නේ එහෙනම් පිරිමි අයගෙත් බලන්න ඕනේ ඒ වගේ තියෙනවද රතු පැල්ලමක් කියලා. එහෙනම් අද පිරිමි ගොඩක් ෆේල්. වර්ජිනිටි එක හදන්න වෙයිද නැද්ද? වර්ජින් එක හදන්න පුළුවන් මම දන්නේ තියෙන දැන් ලංකාවේ විතර පොඩි මුදලක් යන්නේ. ඉතින් වර්ජින් එකක් හදන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මං ඇහුවේ ඔබෙන්. ඔව් මට හම්බලා තියෙන කෙනා වර්ජින් එකක් චෙක් කරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම චෙක් කරන කෙන තැනකට යන්න උනොත්. එහෙම යන්න උනොත් එහෙම මං FA එක නතර කරනවා. හදන්න ඕනේද නැද්ද? හදන්න අවශ්‍යතාවයක් නැහැ මං හිතන විදිහට. ඒ කියන්නේ නැහැ. මේ ඔයාට දැන් තියෙන වර්ජින් එකේ ප්‍රශ්න අතරම ඔයාලා දැන් මේ වර්ජින් එක විතරද කතා කරන්න වෙන මොකක් කරගෙන ගියා මං ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඔය කටකාර කෙල්ල ඇයි එතන එනගත්තේ අනේ අනේ ඒ ඇත්ත මම කිව්වේ කියන්නේ වර්ජින් එක බලන කට්ටියක් ඉන්නවා. ඉතින් මං ඒ වගේ අයට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන පුංචි හිතක් කියලා දන්නවා. ඉතින් වර්ජින් එක බලන කෙනෙක් කොහොමද මේ අනිත් කෙනෙක්ට ආදරය කරන්නේ? මං අහපු ප්‍රශ්නෙට ඔය ඇස් වලට කඳුළු යවෝයේ. ඒ දවස මතක් වෙලාද? අපේ රට කඳුළු ආවනේ පිස්සුද? හැබැයි ඔය පුංචි හිතක් තියනවා කියලා කිව්වට ඒ හිත ඇස්සේ හංගගත්ත කඳුළු වැටෙනකොට ඒ දේවල් දුන්න මිනිස්සුя මතක් වෙනවද? අපෝනේ මට එහෙම කිසිම කෙනෙක් මතකෙට එන්නේ නැහැ. ඒ කියන්නේ ගියපු දේවල් ගිහිල්ලා ඉවරයි. අනිවාර්යෙන් අතීත කාලේ ආයි අපිට ගන්න බෑ ඉස්සරහට. ගෙවිච්ච දේවල් ගෙවෙල ඉවරයි. ඉතින් මම මෙතන ඉඳලා මේ අද මම මෙතන ඉඳලා මේ මම එච්චරයි. ඒ කියන්නේ පෙරලිච්ච පිට හොඳයිද? ඔව් අනිවාර්යෙන් බෝට්ටුව පෙරුණා නම් මං ඒ බෝට්ටු උඩ නැගලා පේනවා අනිවාර්යෙන්. සමහරක් වෙලාවට නැති වෙච්ච දේවල් ගැන දුක් වෙන්නේ නැතුව ඔය විදිහට යන අයට ලංකාවේ තැනක් තියෙනවද? ලංකාවේ තැනක් නොතිබුණා තිබුණා හෝ නොතිබුණා මම තැන හදා ගන්නවා අනිවාර්යයෙන්ම. ඒ හදාගන්නේ තවත් කෙනෙක්ගේ පිට උඩ නැගලද? තවත් කෙනෙක් ඒ කියන්නේ ඇත්තටම තවත් කෙනෙක් ඕනේ නැහැ. ඒ කියන්නේ මට ඉස්සරහට යන්න තව කෙනෙක්ගේ උදව් ඕනේ නැහැ. මං කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නෙමෙයි. මං ඉන්ඩිපෙන්ඩන්ට්. ඉතින් මම කාගෙන්වත් කවුරුවක් අල්ලගෙන ඉස්සරහට යන කෙනෙක් නෙමෙයි. මම මගේ ට්‍රැක් එකේ තනියෙන් දුවන කෙනෙක්. ඔයාලට මාකට් එක තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ අඩ නිර්වත් දර්ශන රංගපෑවොත් විතරද?
නෑ අඩ නිර්වත් භවෂණ රඟපානකොට මේ කියන්නේ මාකට් එක තියෙනවා කියන්නේ දැන් හැදිලා තියෙන සෝෂල් මීඩියා පැත්තේ වගේ එකක් ඒ කියන්නේ අපි ඕනම දෙයක ෆොටෝ එකක් ගත්තත් අපි මේ නිකන් සම්පූර්ණයෙන් මේ ඇඟ වැහෙන්න ඇඳලා ගත්තොත් ඒකට ලයික්ස් හරි අඩුවෙන් වැටෙන්නේ කමෙන්ට්ස්ත් එහෙමයි හැබැයි අපි ෆැෂනබල් විදිහට ලස්සනට තමන්ගේ ලස්සන සිරුරක් තියෙන්න ඕනේ හැබැයි ඔය කියන හැම එකටම තමන්ට ගැළපෙන ඇඳුමක් වෙන්න ඕනේ එහෙම දැම්මොත් මං හිතන්නේ මේ views ගාන ඒ කියන්නේ ලයික්ස් ගාන කමෙන්ට්ස් ගාන ෂෙයාර් කරන ගාන වැඩි ඇත්තටම ඒ කියන්නේ ලයික් ෂෙයාර් views ඔක්කොම පෙන්නල ඉවරලාද තමන්ට කැමැත්ත ගන්නෙ අනිවාර්යෙන්ම ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලා ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන අපි මාකට්ින් එකකින් අපි අපිව හදා ගන්නවා ඒ කියන්නේ අපේ පර්සනලිටි එක හදා ගන්නවා ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම මම හිතන්නේ ඔය කියන දේවල් ඔක්කොම ඕනේ ඇඟේ ඇඳුමේ පුංචි කෑල්ලක් තියෙද්දි ඇඟේ අනිත් ඔක්කොම එළිය දාගෙන ඉද්දි ඔය ෆොටෝ එකක් ඔයාගේ අම්මගේ යාළුවෙක් දකිනවා ඔව් මොනවා වෙයිද අම්මගේ යාළුවෝ විතරක් නෙමෙයි ඔය වගේ දේවල් අනිවාර්යෙන් මට සිද්ධ වෙලා තියෙනවා මගේ ඒ කියන්නේ මගේ නෑදෑයෝ මගේ මිතුරුවන් ඔක්කොම කට්ටිය මේ කියන්නේ ඕක මේ ඔය වගේ දේවල් මට වෙලා තියෙන එක නෙමෙයි මම විවේචනය කරනවා වැඩිම මිනිස්සු ඉතින් හැබැයි මම මේ කිසිම විවේචනයක් බාර ගන්නේ නැහැ ඒ කියන්නේ මගේ අම්මා මට දෙයක් කිව්වොත් මම ඒක අහනවා ඩඩා කිව්වොත් අහනවා ඒ යනකොට කවුරුත් හැබැයි ඒගොල්ලෝ මට එහෙම කියන්නෙත් නැහැ යාළුවෙක් කිව්වා කියන එක හරි නෑදෑයෙක් කිව්වා කියලා හරි කියන්නේ නැහැ මට කවුදක්වත් හේතුව මට එතකොට කේන්ති යනවා මොකද මම කාවත් ගණන් ගන්න නැහැ පවුලේ උදවියවත් මගේ යාහළුවන්වත් වෙන කිසිම කෙනෙක්ව මම ගණන් ගන්න නැහැ ඒ හින්දා මේ මම කිසිම විවේචනයකට කිසිම බය වෙන්නේ නැහැ සමහර වෙලාවට ඉන්නවා මේ කෙනෙක් නෑදෑයෝ ඉන්නවා මම ඒගොල්ලන්ගේ කෙනෙක් කියලා කියන ලැජ්ජාය ඒ කියන්නේ මම ඒගොල්ලන්ගේ නෑදෑවෙක් කියලා කියන්න අකමැති කට්ටියක් ඉන්නවා ඒතකොට මම ඒගොල්ලන්ගේ යාළුවෙක් කියලා කියන අකමැති පිරිසක් ඉන්නවා එතකොට තව ඉන්නවා ඒ කියන්නේ සමහර යාළුවන්ගේ බොයිස්ලා ඉන්නවා මාව ආශ්‍රය කරනට අකමැති. ඉතින් ඒත් මට ප්‍රශ්නයක් නෑ මං ළඟ හැමදාම ඉන්නේ ඒ කට්ටිය ටික ඉන්නවා. ඒ අය තමයි හැමදේම මගේ. ඉතින් මං අර දුක වෙලාවෙදිත් ඉන්න කට්ටිය තමයි මම සතුටට එක්කන් යන්නේ. එතනින් එහා මං කිසිම විවේචනයක්වත් කවුරුත් අම්මට කිව්වත් යාළුවෙක් අම්මට කිව්වත් නෑදෑ කෙනෙක් අම්මට කිව්වත් මං ඒක පිළිගන්නවා. ගණිකාවක් සහ ඔබ අතර වෙනසක් තියෙනවද? ගණිකාවක් කියලා කියන්නේ සල්ලි වෙනුවෙන් ඇඟ පූජා කරන එක يعني ඇඟ දෙන කෙනෙක් ප්‍රොස්ටිටියුට් කරන කෙනා කියන්නේ අර සල්ලි වෙනුවෙන් අපේ භාෂාවෙන් කියනවා නම් සල්ලි වෙනුවෙන් නිදා ගන්න කෙනෙක් හැබැයි මම එහෙම ජීවිතේට සල්ලි වෙනුවෙන් නිදාගෙන මම එහෙම නිදාගෙන තිරන නිදාගෙන තිර මගේ ආදරය වෙනුවෙන් එච්චරයි හැබැයි සල්ලි වෙනුවෙන් ඔබ නිර්වත් වෙන්න කැමති සල්ලි වෙනුවෙන් මම නිර්වත් වුණා කියලා ඔයා කොහොමද කියන්නේ ඔබට පුළුවන් මේ වගේ දේවල් කරන්න මම හැමතිස්සෙම පබ්ලිෂ් කරන්නේ මාව නෙමෙයි මට දෙන චරිතේ. ඒක තමයි මගේ වෙනස. ඒ කියන්නේ මම හැමතිස්සෙම මොකක් හරි පබ්ලිෂ් කරනවා නම් ඒක මට දෙන ස්ක්‍රිප්ට් එකේ චරිතේ. ඒතකොට මට ඒකට ලැබෙන මුදල් ප්‍රමාණය මම හිතන්නේ ඔයා කියන විදිහට මුදල් දැන් ඉන්න ශ්‍රේෂ්ඨ එකේ. ඉස්සරහට ලැබෙන්නේ නැති දැන් ඉන්න අයට එහෙම ලැබෙන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක්. මේ 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 බිකිනි එකට මෙන්න මෙච්චරක් හම්බෙනවා මෙන්න මේකට මේ ඇග්‍රීමන්ට් එකට මෙච්චර. එහෙම මම හිතන්නේ දැන් හම්බෙනවා කියලා. මොකද අපි නොකරට මේ ෆීල්ඩ් එකේ ගොඩක් අලුතෙන් එන අය ඉන්නවා මේව නිකන් කරන අය. එතකොට ඔය කියන තරම් ලොකු ගාණක් නිර්වත් වුණා කියලා හම්බෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ නිර්වත් දර්ශන වලට මාකට් එකක් නැද්ද? මාකට් එක තියෙනවා අනිවාර්යයෙන්ම නිර්වත් දර්ශන වලට මිනිස්සු බැන වෙන හරි ඕක බලනවානේ. මිනිස්සු කියන්නේ අර අපි මේ අර බලලා ඉවරලා තමයි බලන්නේ ඕකට. ඒක නිවුස් වැඩිය වීඩියෝස් වලට. දැන් ඕකේ හරි කෙනෙක් ඉන්නව නම් ඔයා වුණත් ඕක බැලුවානේ. බැලුවේ නැත්තේ නෑනේ. බැලුව හින්දා නිවුස් අපිට වැටුනේ. දැන් මං හිතන්නේ මම කරන වීඩියෝ එකක් මං හිතන්නේ දැන් 1 මිලියන් වලට ලඟා මිනිස්සු මේ බලනවනේ දැන් අපේ TikTok එකක් උනත් මිනිස්සු බැන බැන බලනවනේ ඒ බැලුවේ නැත්තම් views එන්නේ නැහනේ කාගේ හරි ආරංචියක් එනවා මෙහෙම එකක් යනවා කියලා මොකක් හරි එතකොට බලනවනේ නැත්තම් එනවා අපි හොඳ කෙනෙක් නම් අපි ඒක බලන්නේ නැතු වෙනවා අයියෝ ඒක අපිට වැඩක් නැහැ කියලා එහෙම කවුරුත් නැහනේ ලීක් වෙන වීඩියෝ එකකුයි ඕකයි අතර වෙනසක් නැහනේ කියන්නේ මං හිතන්නේ ලීක් වෙන වීඩියෝ එකක් කියලා කියන්නේ මේ අනිත් කෙනාත් සමග කරන මේ 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 සෙක්ෂුවල් ඇක්ටිවිටි එකක්. හැබැයි මේක ඇවිල්ලා අපි කරපු ලස්සන වීඩියෝ එකක්. ඒ කියන්නේ ලස්සන කලාත්මක ඇක් තියෙන මනුස්සෙක්ට බලන්න පුළුවන් වීඩියෝ එකක්. හේතුව මේ එතන හිටපු සෙටප් එක කියන්නේ මම මගේ කන් දෙකට ඇහිලා තියෙනවා ඔයාවේ කියන ප්‍රශ්නෙත් එක්ක මම මේ කියන්නේ. මගේ සමහර මම දන්න අය කෝල් කරලා අහලා තිබ්බ මේ එයා එතන අර විදිහට මේ ටේබල් එකේ ඉද්දි එතන හිටිය ඔක්කොම පිරිමිනේ කියන එක ඒකේ සෙටප් එකේ හිටිය පිරිමිනේ කියන එක නමුත් ඒ කාරණාව ඒ විදිහට सिद्ध කරන වෙලාවේ
වෙනම ගෑනු කෙනෙක් හිටියා මගේ ඇඟ ටවල් එකකින් වහන්න. එතකොට එක එක්කෙනා තමයි ගෙනන්නේ. මම ඉස්සෙල්ලම සෙටප් එකේ හදලා එක එක්කෙනා ගෙන්නනවා. කැමරමන් එයා ඇවිල්ලා ඔක්කොම ફોකස් කරනවා. ඊට පස්සේ ප්‍රොඩියුසර් ඊට පස්සේ ඩිරෙක්ටර්. ওই තුන්දෙනා විතරයි ওই දර්ශන කරනකොට ඇතුලේ හිටියේ එකම. කිසිම සෙටප් එකේ ආර්ට් කරන කිසිම කෙනෙක්වත් අතර හිටියේ. අන්තිමටම තමයි ගායකයවත් එතනට ගෙන්නන්නේ. ඒ තරම් ඩීසන් විදිහට කරපු ක්වොලිටි වැඩක්. ඒකයි මම හැමදෙස්සෙම කියන්නේ මං හැම මීට කලිනුත් මගේ මේ ප්‍රෝග්‍රෑම්ස් වල මං කියලා තියෙනවා මේ සෙටප් එකේ තිබ්බා මේ අර කවදාකවත් ජීවිතේට ගෑණියෙක්ව දැකලා නැහැ වගේ බලන මිනිස්සු නැහැ එතන හිටියේ. හැබැයි එතන S6යි රෙකෝඩ් කරාට පස්සේ ලක්ෂ ගානක S ඔක බලනවා. ඔව් හැබැයි ඔබ කිව්වා වගේම 1 මිලියන් views එන්න ඒක බලන්න ඕනේනේ. අනිවාර්යෙන් මිනිස්සු ඕක බලනවානේ. අපි ඉතින් බලන්න තමයි කරේ. මොකද ඒක කරන වෙලාවේ මාව ලයිව් කවුරුත් දැක්කේ නැහැනේ. ඒගොල්ලන්ට පෙන්වන්නේ සීමිත කොටසක්. එඩිට් කරලා කපලා කොටලා ගත්ත සීමිත කොටසක් පෙන්වන්නේ. ඔබ ඔය කියන විදිහට මා ඔය විදිහට මගේ නිරුවත මාකට් උනා නම් ඒ සින්දුවේ අයිතිකාරය අද වෙනකොට මාත් එක්ක ඉන්න විදිහක් නැහැ. ඔබ තියාගත්තේ ඊළඟට වීඩියෝ එකටද දන්නවද? නෑ මං හිතන්නේ ඒ වගේ වීඩියෝ එකක් ආයිත්‍යා කරන්න දෙන එකක් නැහැ. ඒ කියන්නේ ඔබට ආදරෙයි? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ වෙන කෙනෙක්ව ගනි? ඔව් එයා වෙන කෙනෙක්ව ගනි. මං ඒක යාට කියලා තියෙන්නේ ඒ වෙලාවට යාට මං හිතන්නේ කාත් එක්ක හරි ලිප් කිස් එකක් දෙන්න තිබ්බත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක යාගේ රැකියාව. එයා ඒක එයා මට ඒ කියන්නේ එයාව මම දකින්නේ මියුසික් වීඩියෝ එකකදී. එතකොට එයාගේ ඊළඟ මියුසික් වීඩියෝ එකේ ඉන්න ගැල් ළමයා එයාව බදාගෙන හිටියත් එයාව කිස් කරත් මට රිදෙන්න විදිහක් නැහැ. මම ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ඇවිල්ලා මේ කියන්නේ රංගනයක් විතරයි කියලා. කිසිම ෆීලින් එකක් නැහැ එතන. ඔබ සිංහල බෞද්ධද? ඔව් මම සිංහල බෞද්ධ. බෞද්ධෙක් විදිහට මොනවද කරන්න කැමති? බෞද්ධෙක් විදිහට කියන්නේ මේ මම ආගමකට කිසිම ඒ කියන්නේ කිසිම ආගමකට මම ඒ කියන්නේ මේ අර ආගමක් කියන්නේ මට හැම ආගමක්ම එකයි. මම හැම මනුස්සයටම ඒක විදිහට සලකනවා. බෞද්ධෙක් විදිහට කියලා ගන්න බෑ. මොකද මම බෞද්ධ වෙලා තියෙන්නේ මගේ අම්මයි තාත්තයි බෞද්ධ හින්දා. මම මුස්ලිම් පවුලක ඉපදුණා නම් මම මුස්ලිම්නේ. ඒ කියන්නේ මට කැමති ආගමක් මට තෝරගන්න බෑනේ. මම උපතින් මගේ අම්මයි තාත්තයි බෞද්ධ හින්දා තමයි මම බෞද්ධ වෙන්නේ. ඒ කියන්නේ මම එහෙම ආගමක නැහැ. මම බුද්ධ ආගම කියන එක මම දන්නවා. එතනින් එහාට මම මේ ඒ කියන්නේ අර හැම පොයින්ටම සිල් ගන්න සීන් එකේ නැහැ. ඔබ පිරිල් ළමයින්ටද වැඩිපුර කැමැත්ත දක්වන්නේ ගෑල් ළමයින්ටද? මම වැඩිපුර කැමති පිරිල් ළමයින්ට. බැරි වෙලාවත් ඔය හැමදේම අතහැරලා දාලා අලුත් සබ්ජෙක්ට් එකක් පටන් ගත්තොත්? ඔබ කියන්නේ මොන වගේ සබ්ජෙක්ට් එකක් ගැනද? ගෑල් ළමයි එක්ක? ගෑල් ළමයි කියන්නේ ඉතින් මෙහෙමයි. එහෙම මට ප්‍රශ්නයක් නැහැ. මොකද එක එක්කෙනාගේ ෆීලිංස් වෙනස්. ඉතින් සමහරවිට ඉතින් මටත් ගෑල් ළමයිට හිත ගිය අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ මට. කියන්නේ ඕන කෙනෙක්ට පුළුවන් මේ සමහරු ඉන්නවා ෂීමේල්ස්ලට කැමති, සමහරු ඉන්නවා බොයිස්ලට කැමති, සමහරු ඉන්නවා ගර්ල්ස්ලට කැමති. ඉතින් එක එක්කෙනාගේ choices. ඒක අපිට ඒක කියන්න බෑ. ඔයා අනිවාර්යෙන් කැමති වෙන්න ඕනේ පිරිමි ළමෙක්ට, ඔයා අනිවාර්යෙන් ගෑල් ළමෙක්ට කියලා කියන්න බෑ. මීට අවුරුදු ගානකට කලින් එක හැන්දෑවක ආප්පා කාලා ආණ්ඩු මාරු වුණා. ඔවත් ආප්පෝලට රහයි කියන එක දෙය කියන්නේ. ආප්ප කියලා කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ ඇත්තටම. ඔයා ආප්ප කියලා අදහස් කරේ අර රුපියල් 15ට 20ට දෙන ආප්පද? එතන වෙන මොකක් හරි ආප්පයක්ද කියන්නේ මම දන්නේ නැහැ ඇත්තටම. මේ මම දන්න ආප්ප අර කඩේ තියෙන ඒවා. ඉතින් ඒකෙන් නම් මම දන්නේ නැහැ. ආණ්ඩුව මාරුණා කියලා නම් මම දන්නවා. එහෙනම් ඔය හොඳ යාළුවෝ ඉන්නවා කියලා කිව්වනේ. එයාලගෙන් ආප්ප ගැන අහලා බලන්න. හා හොඳයි. ඔයා කිව්ව හින්දා මම අහලා බලන්න. අද දවසට හම්බ කරලා ඉවරද? අද දවසට කියලා කියන්න බෑ. ඒ කියන්නේ මම හැම තප්පරෙම හම්බ කරනවා. ඒ කියන්නේ මගේ තියෙනවා දේවල්. ඉතින් මම හැම තප්පරෙම හම්බ කරන කෙනෙක්. ඉතින් මම මගේ මොන දේ තිබ්බත් මගේ එදා දවස් වලට කටයුතු ටික මම කොමත් කරනවා. ඒ කියන්නේ මොන දේ තිබ්බත් මම එක දෙන්නේ මගේ වැඩ වලට. ඉතින් අද දවසට හම්බ කරලා ඉවරද කියලා කියන්න බෑ. මම තව අවුරුදු ගානකට උනත් මට ජීවත් වෙන්න පුළුවන් විදිහට මම හම්බ කරලා තියෙනවා. තොල් දෙක හදනවා නම් ටිකක් ලොකු වෙන සයිස් එකටද කැමති? අනිවාර්යෙන් ඒක මම ගොඩක් කැමති දෙයක්. මම ඉතින් ඒකට කැමති. මම බලාපොරොත්තු වෙන ඉස්සරහට ඒක හදන්න. කොල්ලෙක් වුණාම කෙට්ටු වෙන තරමටද හොඳ? එහෙම නැත්නම් මහත් වෙන තරමටද? කෙට්ටු වෙන තරමට හොඳයි. ඒ කියන්නේ කෙට්ටු කොල්ලෝ සැප වැඩිද? කෙට්ටු කොල්ලෝ සැපද කියන්නේ මම ජිම් යනට ගොඩක් ආස නැහැ. මහාතයට ආසත් නැහැ. මගේ ජීවිතේ මම ජිම් යන කොල්ලෙක් දිහා බලලවත් නැහැ. මම කැමති කෙට්ටු ගොඩක් හයිට් එක තියෙන කෙනෙක්ට. කීයක් විතරද? හයයි එකක් විතර තියෙන කෙනෙක්ට මම ගොඩක් කැමති. ලෝකෙ වගේම ලංකාවටත් ඇවිල්ලා තියෙනවා විවිධාකාරයේ ඉන්ජෙක්ෂන්, එහෙම නැත්නම් බේත් වර්ග. සමහර දේවල් පන නැත්නම් ප්‍රාණවත් කරන්න.
ඔබගේ බොයිෆ්‍රෙන්ඩ් ඒ විදිහේ ප්‍රාණවත් කරගන්න ඒ දේවල් පාවිච්චි කරනවද? අනේ නෑ, යාට හොඳට පණ තියෙනවා මේ හින්දා යා ෆුල් නැචරල් තමයි ඉන්නේ හැම වෙලාවෙම. ඒ කියන්නේ ඔබ දන්නවද ඒක හොඳයි කියලා? අනිවාර්යෙන්ම ඒක හොඳම චොයිස් එකක් වෙන්න පෙළ නැත්තම් මාතක ඉන්න විදිහක් නෑ. මොන වගේ චොයිස් එකක්ද තෝරන්නේ? එහෙම කියන්න බෑ. ඒ කියන්නේ මගේ ඒ කියන්නේ චොයිස් එක කියලා මම අදහස් කරේ මගේ හිතේ ඇඳුණු රූපයක්. ඒ කියන්නේ හැම කෙනෙක්ට මෙහෙමයි. ඉතින් ඒ හින්දා ඒක වෙන්නේ නැති මගේ හිතේ ඇඳිච්ච රූපේ. ඉතින් ඒ හින්දා තමයි අමාත්‍ය කිව්වේ. කොච්චර කතා කරත් ආදරය දැනිලා තියනවාද හදවතටම? අනිවාර්යෙන් හදවතට ආදරය කියන දේ ඒ කියන්නේ දැනෙනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැනිච්ච අවස්ථාව වුණ තරම් තියෙනවා. ඒ කියන්නේ සමහරලාට ආදරය කියන්නේ අර ළඟම ඉන්න දෙන්නෙක් ආදරය කරන එක නෙමෙයි. සමහරලාට ජීවිතේට හම්බෙන්නේ නැති කෙනෙක්ට උනත් අපිට ආදරය කරන්න පුළුවන්. කොච්චර කයිවාරු ගැහුවත් අවසානයේ අපි එක තැනක නවතිනවා. ඒ අම්මා කෙනෙක් වෙලා. ඔබ කරන දේවල් කවදා හරි දවසක ඔබේ පුතා හරි දුව හරි දැක්කොත් කතා කරොත් දුක හිතේද? දුක හිතේ කියන්නේ මම හිතන්නේ දුක හිතේ කියලා. මොකද අපිට පස්සේ ආපු අය අපිට වඩා බුද්ධිමත් සහ මං හිතන්නේ අපේ ළමයි එනකොට ඒගොල්ලෝ මේව දිහා සාමාන්‍ය විදිහට බලයි. අන්තිම ප්‍රශ්නේ, වර්ජිනිටි එක නැතුනේ මොන අවුරුද්දද? මම හිතනවා ඒක මේ කියන්නේ ඒක මාතෘක කියන්න ඕනේ නැහැයි කියලා. හොඳයි, එහෙනම් කෙලින් කතා කරන එක කෙල්ලෙක් එක්ක අපි විනාඩි කීපයක් කතා කරා. ටොක්ක හොඳයිද? අනිවාර්යයෙන්ම හොඳයි. හොඳයි, එහෙනම් අලුත් දවසක අලුත් තැනකදී අලුත් යාළුවෙක්ව අපි සෙට් වෙමු. අමතක කරන්න එපා බුලන්තේ සබ්ස්ක්‍රයිබ් කරා. එහෙනම් ඊළඟට ඔබට ජය.